ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. අපි නැවතත් ආදරණීය ජීවිතයේ සමගින් සම්බන්ධ වෙන්නේ. අද දවසේදී අපි මේ අඩහෝරාවේ කතාබහ ඔබට ඉතාමත් වැදගත් කතාබහක් වේවි. මොකද විශේෂයෙන්ම මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අපි නිරන්තරයෙන්ම හිතන දෙයක් තමයි කොහොමද අපේ ජීවිතය අපි ගොඩ දාගන්නේ කියන එක. අනිත් එක අපිට මේ වෙලාවේ ලොකු මුදලක් කේමිනුවෙන් වැය කරන්න හැකියාවකුත් නැහැ. නමුත් ඔබට හැකි පමණින් ආයෝජනය කරලා ඔබට පුළුවන් නම් විශාල ප්‍රතිලාභ ලබා ගන්න ඒක ඇත්තටම විස්මිත අවස්ථාවක් වේවි. අන්න ඒ විස්මිත අවස්ථාව ගැන තමයි අපි අද දවසේදී මේ විශේෂාංගය තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හඳුන්වා දෙන්නම් කවුද මේ මොහොතේදී අපිත් එක්ක මැදිරිය රැඳී සිටින්නේ කියලා. සදාහරිත වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂක හර්ෂ අබේවික්‍රම මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ඒකම අපිත් එක්ක තවත් අමුත් එක්ක රැඳී ඉන්නවා. ඒ තමයි ජාත්‍යන්තර අලෙවි අධ්‍යක්ෂක ජයම්පති මිරැන්ඩෝ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. දශක දෙකකටත් අධික කාලයක් මේ විදිහට ජනතාව එක්ක ජනතාවට අවශ්‍ය කරන සියලු සේවාවන් සපයන ගමන්ව තමන්ගේ ගමන් මඟ එනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයිනේ ඇත්තටම. අනිත් එක අපි දන්නවා ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වය. මේක මේ මොහොතේ වෙනස් වෙනවා ඊළඟ මොහොතේ ඊට වඩා අපිට දරා ගන්න බැරි විදිහට වෙනස් වෙනවා. එතකොට මේ අභියෝග ඔක්කොම ජය අරගෙන මේ තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගෙන කොහොමද මේ ගමන ආවේ හර්ෂ මහත්මයා? ඔව් ආයිබෝන් ඔබ සිළු දෙනාටම මම හිතන්නේ ජාතියේ හරිත සන්නාමය සදාහරිත මේ අවුරුදු 21ක් තිස්සේ ආපු ගමන් මග ඇත්තටම අද මේ අවස්ථාවේදී කතා කරන්න ලැබිච්ච එක ඇත්තටම ආඩම්බරයක්. මොකද හේතුව මේ ජාතියේ හරිත සන්නාමයේ විදියට ලංකාවේ ප්‍රමුඛතම වාණිජ වනවගා සමාගම විදියට සදාහරිත මේ ගමනේ යනකොට මේ පිටිපස්සේ දැවැන්ත පුරුෂයෙක් හිටියා. ඒ තමයි අපේ ගරු සභාපතිතුමා සතිස් නවරත්න මැතිතුමා. ඔබට පොඩි පැහැදිලි කිරීමක් කරොත් මේ හරිත වන වගාව නැත්නම් මේ වාණිජ වන වගාව කියන්නේ මාකටිං විතරක් නෙමෙයි. මොකද මේ ගොඩාක් වාණිජ ව්‍යාපාරවල ෆ්‍රන්ට් එක ඉස්සරහා තියෙන්නේ මේ මාකටිං නැත්නම් ප්‍රොමෝෂන්ස් සේල්ස්. හැබැයි මේ වාණිජ වන වගාවකදී ඒක ඊටත් වඩා හාත්පසින්ම වෙනස් වෙනවා. හේතුව තමයි අලෙවි අවශ්‍යයි. හැබැයි මේකේ අපි වාණිජ වන වගාවකදී පාරිභෝගිකයන්ට දෙන ප්‍රතිලාභ තීරණය කරන්න නම් අපිට දැවැන්ත පසුබිමක් අවශ්‍යයි. දැවැන්ත වනවගා ව්‍යාපෘති අවශ්‍යයි. ඉතින් මම අර සභාපතිතුමා ගැන මතක් කරේ එතුමා වගා කටයුතු පිළිබඳ හසල අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ වගේම පොල් සංවර්ධන මණ්ඩලෙ හිටපු සභාපතිවරයෙක්. ඒ වගේම එතුමා ගමකින් බිහි වෙච්ච හොරණ ප්‍රදේශයෙන් බිහි වෙච්ච ව්‍යවසායකෙක්. ඉතින් මම හිතන්නේ අර තමන්ගේ ජීවිතේම අර සුන්දර පරිසරයත් එක්ක වගා කටයුතුත් එක්ක ඉඳලා මම හිතන්නේ ලැබපු පරිශය ඉවහල් වෙන්නේ නැති මේ සමාගම ගොඩනගන්න. මේකේ අපිට ගොඩක් අභියෝග ආවා. අවුරුදු 21ක් තිස්සේ මේ වගේ දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනගවන කියන ලේසි නෑ. හැබැයි ඒ හැම තැනකදීම එතුමාගේ නායකත්වය, එතුමාගේ දැනුම සහ ඒකම හිටපු කණ්ඩායම, ශක්තිමත් කණ්ඩායමක් අපේ සාමාන්‍යයෙන් කාර්යමණ්ඩලයේ ගත්තොත් දැන් ඔබට නිකන් සංයුතිය කිව්වොත් එහෙම අපේ වතු වගා කළමනාකාරීත්වය සහ ඒ කණ්ඩායම වැඩි අලෙවි කණ්ඩායමට වැඩි. ඒක තමයි මේකේ තියෙන රහස. ඒ වගේම අපි හැම වෙලෙම නව්‍යකරණයට යොමු වෙච්ච සමාගමක්. අපි තමයි ලංකාවේ පළවෙනි වතාවට අගවුඩ් බීජේ ඉඳලා අගවුඩ් අගේ නිමා කළ සන්නාම දක්වා නිෂ්පාදන දක්වා බිහි කරන්න මූලික වෙච්ච පළවෙනි සමාගම. ඉතින් ඒක අපි බොහොම අභිමාණයෙන් කියන්නේ. ඉතින් මේ නව්‍යකරණය අර කියන පරිණත අත්දැකීම්, ඒ වගේම අපේ සේවක මණ්ඩලයේ කැපවීම සහ විශේෂයෙන්ම පාරිභෝගිකයන්ගේ විශ්වාසය කඩ නොකර අපිට පුළුවන් වුණා විශ්වාසයේ ප්‍රතිලාභ ගෙවන්න. ඉතින් මේ සියලු දේත් එක්ක අද 21 අවුරුද්දක් සමරන මේ මොහොතේදී පාරිභෝගිකව ගත්තොත් 41,000කට වැඩිය අපිව විශ්වාස කරලා සාධාරිත සමාගම විශ්වාස කරලා අපිත් එක ආයෝජන කටයුතු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ සාර්ථකත්වයේ මූල ඇහුවොත් ඕක තමයි රහස. ඔව්. අනිත්ක මේ හොඳ නායකත්වයක් තියෙනවා නම් එතන වර්ධින්න විදිහක් නැහැ නේද? අනිවාර්යයෙන්ම ගමන සාර්ථක වෙනවාමයි. දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට මොකක් හරි ව්‍යාපාරය ගැන කතා කරද්දී අපිට ඊළඟට එන ඒහා සමානම වචන තමයි විදේශ විනිමය කියන එක. කොහොමද මේ හරහා මේ අගවුඩ් ව්‍යාපෘති හරහා කොහොමද විදේශ විනිමය ගෙන්නන්නේ කියන කාරණාව ප්‍රශ්නයක් වෙනවනේ. ඔව්. රටට
දැවන්ත අභියෝගයක් මේ වෙලාවේ විදේශ විනිමය. ඉතින් අපිට ආඩම්බර වෙන්න පුළුවන් ජාතියේ හරිත සන්නාමයේ විදිහට සදාහරිත සමාගමට අපි මේ ව්‍යාප්තිය පටන් ගත්ත දවසේ ඉඳලම අපේ සිහිනයක් තියුනේ ජාත්‍යන්තරයට යන්න. අපි අද ඇත්තටම කිව්වොත් දැවන්ත සමාගමක්, සමගම් ජාලයක්. එතකොට සදාහරිත වැවිලි සමාගමෙන් පටන් ගත් අපේ සමාගම අද දේශීය සහ විදේශීය සමාගම් හතකින් සංයුක්ත සමූහයක්. ඉතින් මේ සමූහයේ සමාගම් කීපයක් අපේ මේ නිමි නිෂ්පාදන නැත්නම් මේ අගේ නිමි නිෂ්පාදන ලෝක වෙළඳ වලට අරගෙන යනවා. ඉතින් පුංචි උදාහරණයක් ගත්තොත් එම ඔබ සමහරට අහලා ඇති මේ අගවුඩ් වලින් නිෂ්පාදනය කරන මේ අගවුඩ් ගහේ හැදෙන රෙසින් එක, මේ රෙසින් එකෙන් නිෂ්පාදනය කරන නිෂ්පාදන ගොඩක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් පර්ෆියුම්ස්, ඊළඟට මේකෙන් සුවඳකාරක අපි කියනවා බකූර් සහ අගවුඩ් චිප්ස් වගේ දේවල්. ඒ තව ගොඩක් දේවල් තියෙනවා. මේවට ලෝක වෙළඳ පොලේ ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඉතාම ඉහළ මිලක් තියෙනවා. ඉතින් අපි කරන්නේ මම අර මුලින් කිව්වා වගේ අපේ අගවුඩ් පැලයක් පැලගෙන තැන ඉඳලා අපි සම්පූර්ණයෙන්ම ඒ නිෂ්පාදන දක්වා අපේ මේ ක්‍රියාදාමයේ මෙහෙවනවා. ඊළඟට මේ වෙනකොටත් මේ විදේශ විනිමය ගේන්න අවශ්‍ය කරන පසුබිම අපි හදලා ඉවරයි. අපේ ජාත්‍යන්තර සන්නාමයේ සියෝ වර්ධේ, ඒක ලතින් භාෂාවෙන් කිව්වොත් ඒකේ තේරුම සදාහරිත. මේ සියෝ වර්ධේ කියන බ්‍රෑන්ඩ් එක ජාත්‍යන්තර තලයට අපි වෙනකොට ගෙනිහිල්ලා ඉවරයි. හැබැයි අපි ඒක ස්ථාපිත කරන්න මේ වෙනකොට වැඩ කටයුතු කරනවා. ඉතින් මේ හරහා අපි අපේ පර්ෆියුම් ෂොප්ස් තියෙනවා දැන්ට කටාර් රාජ්‍යයේ, ඒ වගේම අපි තවත් රාජ්‍යයන් රාශියක මේ වෙනකොට අපේ ෂොප්ස් විවෘත කරන්න, අපේ සන්නාමය ප්‍රචලිත කරන්න අවශ්‍ය මූලික කටයුතු කරලා ඉවරයි. ඉතින් මේ හරහා එන ආදායම අපේ රටට ඩොලර් ගේන, විදේශ විනිමය ගේන ඉහළම ක්‍රමවේදයක් බවට පත් වෙනවා. දැන් මේ මේ තරම් පැහැදිලිව මේ ගැන කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මටත් මේකට ආයෝජනය කරන්න තිබුණා හොඳයිනේ, කොහොමද මම මේකට සම්බන්ධ වෙන්නේ කියන හැඟීම ඇත්තටම මේ පැහැදිලි කිරීමත් එක්ක අපිට මතුවෙන කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මම කැමති අපේ ජාත්‍යන්තර අලෙවිය අධ්‍යක්ෂක ජයම්පති මිරෙන්ඩෝ මහත්මයාගෙන් අහන්න. දැන් මේ වෙලාවේදී ආයෝජකයෙක් ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් යා මොන වගේ කරුණු කාරණාකෙන්ද සාමාන්‍ය සැලකිලිමත් වෙන්න ඕනේ? අර සාරාංග ඉස්සලා කිව්ව වගේ තමාගේ අතේ ඇති මුදලින් ආයෝජනය කිරීමේ අවස්ථාව අපි සතුව තියෙන ඕනම කෙනෙකුට. ලොකු පොඩි ભેදයක් අපි ළඟ නැහැ. සාමාන්‍යයෙන් ආයෝජනයක් කරන්න බෑ පොඩි මිනිහෙකුට. එයාගේ ආදායම් අතිරික්තයක් නැත්නම් ආයෝජනය කිරීමට තියෙන ඉඩ පහසුකම් හුඟක් අඩුයි අද වෙළඳ පොලේ. හැබැයි අපිත් එක්ක එහෙම නැහැ. තමාගේ අතේ සරලන විදිහට ආයෝජනය කිරීමේ හැකියාව අපි සමග තියෙනවා. මොකද අපේ ප්‍රොඩක්ට්ස් එක පැත්තක අගාවුඩ් තියෙනවා, එක පැත්තේ වැනිලා තියෙනවා, ඒ වගේ විවිධ ආයෝජන ක්‍රමවේදයන් තියෙනවා. ඒ අනුව ඕනම කෙනෙකු පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ගෙවීමේ ක්‍රමයට ආයෝජනය කරන්න. මම හිතන් ගෙවීමේ ක්‍රමයට ආයෝජනය කරන්න පුළුවන් එකම සමාගම අපි වෙන්න පුළුවන්. සාරංගිට FD එකක් දාන්න බෑනේ ගෙවීමේ ක්‍රමයට. කිසිම මූල්‍ය ආයතනයක් හරි බැංකුවක් හරි අපි ළඟ පුළුවන්. ඒකයි අපේ වෙනස. මම හිතන මම සාදාලා පිළිතුරක් දෙන්නයි සාරංගේ ප්‍රශ්නේ. අනිවාර්යයෙන්ම නේද, මේ වගේ අවස්ථාවක් මේ වෙන කිසිම දෙනකින් හම්බෙන්නේ නැහැනේ. ඒ නිසා මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් ඔබටත් මේ අවස්ථාව ඉක්මනින්ම අල්ලගන්න. මොකද නැත්තම් ඔබට තමයි පසුතැවෙන්න වෙන්නේ. මේ කාලෙදිම මේ වගේ දෙයකට ඔබ යොමු වෙනවා කියලා කියන්නේ අනාගතයේ ඉතා විශාල ප්‍රතිලාභ ගොන්නක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා කියන එකනේ. දැන් එතනදී මට මේක පැහැදිලි කරන්න සාමාන්‍ය මේ විදේශීය ආයෝජකයන්ට දැන් මේ සදාහරිත සමාගම එක්ක එකතු වෙලා ශ්‍රී ලංකාවේ මේ වගේ වනවගා කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවද? ආයෝජනය කරන්න ඒගොල්ලන්ට පුළුවන්ද? ඔව් පැහැදිලිම. ඔව් ඇත්තම කිව්වොත් එහෙම මං හිතන්නේ මං කලිනුත් කිව්වා ඔබට අපි මේක දැන් ජාත්‍යන්තර සමාගමක් වඩ පත් වෙලා ඉවරයි. එතකොට අපි මේක මීට අවුරුදු 20කට කලින් පටන් ගන්නකොට අපේ සභාපතිතුමාගේ තියුච්ච සිහිනය අද මල්පැල ගන්වෙමින් තියෙනවා. එතනදී විදේශ ආයෝජකයන්ටත් අපේ ලංකාවේ තියෙන රෙගුලාසි වලට අනුව අපේ වනවගා ව්‍යාපෘති වල අගවුඩ් ශාක සඳහා ආයෝජනය කරන්න අපි අවස්ථාව දීලා තියෙනවා. ඒක තමයි රට තුල තියෙන අවස්ථාව. මොකද අපේ වනවගා ව්‍යාප්තිය ගත්තොත් මං හිතන්නේ අක්කර 3000ක් පුරා විහිදුණු සඳුන්, තේක්ක, මැහවගනි ඇතුළු අගවුඩ් ඇතුළු ලොකු වනස්පතියක් තියෙනවා. එතකොට හර්ෂ මහත්මයා පුංචි බාධා කිරීමක් කරන්න අවසර දෙන්න. අපිට ඉක්මනටම වෙලාව බලන්න තියෙනවා. අපි ඊට පස්සේ කතා කරමු. හොඳයි, අපිට මේ සදාහරිත වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂක හර්ෂ අබේවික්‍රම මහත්මයා පැහැදිලි කරමින් හිටියේ මේ විදේශීය ආයෝජකයන්ට සදාහරිත සමාගම හරහා ශ්‍රී ලංකාවේ වනවගා ක්ෂේත්‍රය ආයෝජනය කරන්න හැකියාව තියෙනවද කියන කාරණාව ගැන අපි පැහැදිලි කිරීම කරමු. ඔව් හොඳයි.
සුති ඔබට. ඉතින් ඒතර මම කීකේ හිටියේ. එතකොට මේ ලංකාවේ ගත්තොත් අපේ වනවග අපේ වනස්පතිය කියන වචන මම මෙතෙන්දී පාවිච්චි කරනවා. මොකද දැවැන්ත වග ව්‍යාපෘතියක් තියෙනවා අක්කර 3000ක විතර. මේකෙන් අගාවුඩ්ම තියෙනවා ගස් ලක්ෂ 8කට වැඩියෙන්. අපි බොහොම අභිමාණයෙන් කියන්නේ අපි මේ වෙනකොට ගස් මිලියනයක් රටට දායාද කරලා තියෙනවා. ගස් මිලියනයක් කියන්නේ ලොකු වැඩක්. ඉතින් එතකොට මේකත් එක්ක අර කියපු ආයෝජකයන්ට අපේ රටේ ආයෝජනය කරන්න අවස්ථාව දීලා තියෙනවා මේ ගස් සඳහා. මේ වෙනුවටත් අපිත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ විස්කෝප් ආයතනය අපේ සඳුන් නගාවත් එක්ක. මොකද ඒ සඳුන් නගාවටත් අපේ පාරිභෝගික ආයෝජනය කරලා තියෙනවා. එතකොට පසුබිලදී ගැනීම සඳහා තමයි විස්කෝප් ආයතනය අපිත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. ඒ වගේම අගවුඩ් වලටත් අපි ආයෝජක විදේශ ආයෝජකයන් සමග ගනුදෙනු කරමින් ඉන්නවා. ඒගොල්ලන් අපිත් එක්ක ආයෝජනය කරමින් ඉන්නවා. ලංකාවේ පවතින නීති රීති වලට අනුව ඒගොල්ලන්ට ආයෝජනය කරන්න පුළුවන්. මේක තව පැත්තක් තියෙනවා. දැන් අපි විදේශ ආයෝජකයෙකුට ලංකාවේ ඇවිල්ලා ආයෝජනය කරන්න කියනා වගේම මම ඔබට කලින් කිව්වා වගේ අර විදේශ විනිමය ගේන අවස්ථාවට යනකොට අපි අවස්ථාව දීලා තියෙනවා ලෝකේ පුරා වෙනත් රටවලත් අපේ සන්නාමය සඳහා දායක වෙලා අපි කියන්නේ ෆ්‍රැන්චයිසර්ක් විදිහට ඒගොල්ලන්ට පුළුවන් ආයෝජන අවස්ථාවකට එන්න. ඉතින් ඒකේ ලැබෙන ප්‍රතිලාභත් නැවත රටට ලැබෙන්නේ. ඉතින් අපේ අරමුණක් තියෙනවා විදේශ රටවල් වල අපේ සියෝ වර්ධේ නැත්තම් මේ වුඩ් ගැලරියා කියන අපේ ෂෝරූම් එක ලංකාවේ තියෙනවා වන් ගෝල් ෆේස් එකේ මේ සන්නාමේ යටතේ ෂෝරූම් 100ක් අරින්න ලෝකෙ පුරා. ඉතින් මේක මේ වෙනකොටත් අපි ආරම්භ කළ ඉවරයි. ඒතර මේ හරහා නැවත වරක් අර විදේශීය ආයෝජකයන්ට ආයෝජනය කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා දැවැන්ත ආයෝජන අවස්ථාවක් අපි විදේශිකයන්ටත් දෙනවා. ඒකේ පරම ප්‍රතිලාභය අපේ මවුරටට ගේන්න අපි සූදානම්. දැන් මට මේ අපේ කවුද ජයම්පති මහත්මයාගේ කතාවේදීත් කියුණා වැනිලා වගාව ගැන පොඩ්ඩක්. ඒකත් එක්ක ඒතකොට අපිට දැන් මැඩගස්කරෙත් මතක් වෙනවනේ. මොකන්ද මේ සම්බන්ධය කියන්නේ මට පොඩ්ඩක්? මෙමය සාරංගේ හැමතිස්සෙම සමාගමක් හැටියට අපි අපිට තියෙන අවධානම පුළුවන් තරම් අවම කරගන්න විවිධ අභ්‍යාසවල යෙදෙනවා. පුංචි උදාහරණයකට ගොත් පසුගිය කාලේ පොහොර මිල 400කින් 500කින් ඉහළ ගියා. ඒක ලොකු පාඩුවක් කියන්නත් බෑ, ලොකු ආයෝජනයක් වුණා සියලුම වගාකරුවන්ට සාධාරණ වෙළි සමාගම විතරක් නෙමෙයි. ඒ වගේ වකවානුවක අපි කල්පනා කරා විවිධ ආකාරයේ ක්‍රමවේදයන් භාවිතා කරන්න, අපි රිස්ක් එක මිනිමයිස් කරන්න. ඒක තමයි ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ. අපි ෆොරින් සොයිල් එකට එම ලංකාවෙන් පිට ගිහිල්ලා අපි වගා කටයුතු ආරම්භ කරන්න. අනිත් පැත්තෙන් ලෝකේ හොඳම වැල්ලා නිෂ්පාදනය කරන්න මැඩගස්කර්. ඉතින් ඒ ප්‍රධාන හේතු කාරණා අනුව අපි මැඩගස්කරට යන යොමු වුණේ. එකක් පාම් ඔයිල්, අනිත් පැත්තෙන් වැනිලා. මම හිතන්නේ 5300ක අක්කර 5300ක ලොකු ඉඩමක් අපි සතුව තියෙනවා මැඩගස්කර් එකෙන්. 3000ක් පාම් ඔයිල් වලටත් 2300ක් වැනිලා වලටත් අපි වෙන් කරලා තියෙනවා. ඉතින් යම් දවසක මොකද අපිට වකිමක් තියෙනවා 40 හෙක්ටාරක පාරිභෝගික පිරිසකට. අපි පොරොන්දු පත්‍ර අස්සම් කරලා තියෙනවා උන් එක්ක. යම් දවසක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පුළුවන් වුණත් බැරි වුණත් උන්ට ප්‍රතිලාභ අපි ගෙවිය යුතුම වෙනවා. එහෙමනම් රිස්ක් එක පුළුවන් තරම් මිනිමයිස් කරලා විවිධ පැතිකඩවන් වලට අපේ ව්‍යාපාරය යොමු කරලා ඒ තුළින් යම් දවසක මොන ප්‍රශ්නයක් ඇති වුණත් ඒ ප්‍රතිලාභ ගෙවීම තමයි අපේ එකම අරමුණ. එහෙනම් තමයි මේ ඩයිවර්සිෆිකේෂන් විවිධ පැතිකඩවල් වලට අපි ව්‍යාපාරය අපි අරගෙන යන්නේ. දැන් මේ කතාවත් එක්ක මේක මේ ආයෝජකයන්ට ඇත්තටම හරි වටින දෙයක්. දැන් ගොඩක් ලාවට අපි දෙයකට ආයෝජනය කරද්දී මේ ආයතන ගැන චුට්ටක් හොයලා බලනවා, මේකේ ක්‍රියාපටිපාටි කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලනවා. දැන් මේ හැම දෙයක්ම අද දවසේදී මේ ආදරණීය ජීවිතයේ වැඩසටහන බලාගෙන ඉන්න ඔබට හරිම සරලව පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් එක විශේෂම දේ තමයි දැන් මේ සදාහරිත වැවිලි සමාගම කියලා කියන්නේ අපේ හර්ෂ මහත්මයාත් වැඩසටහන පටන් ගද්දිම කිව්වා නිතරම ඒගොල්ලෝ මේ අලුත් වෙනවා, නවීකරණය වෙනවා. ඒකත් එක්කම විශේෂ අපේකුත් හඳුන්වලා දුන්නා නේද? මොකක්ද දෙයක් එක? මොකක්ද මේ හරහා සිද්ධ වෙන්නේ? ඔව්. ඔබ හරි. මොකද අපි හැම වෙලේම අලුත් දේවල් හොයන සමාගමක්. අර කතාවක් තියෙනනේ ජාතියත් ඒ වගේ වෙන්න ඕනේ කියලා අලුත් දේවල් හොයන. ඉතින් එතකොට මම හිතන්නේ අපේ සමාගමේ මේ සංවත්සරයත් එක්ක අපි අපේ පාරිභෝගික ප්‍රජාවට විතරක් නෙමෙයි සම්පූර්ණ ශ්‍රී ලාංකීය ප්‍රජාවටම භාවිතා කරන්න පුළුවන් ඇප් එකක් තමයි අපේ ඇප් එක ඉතිරි ඇප් එක. ඒක ඇත්තටම ඩිස්කවුන්ට් ඇප් එකක්. දැන් අපිත් එක්ක ආයෝජනය කරන කස්ටමර්ස්ලා අපෙන් ප්‍රතිලාභ ගොඩක් ගන්නවා. හැබැයි අපි හිතුවා ඒ වගේම මේ ශ්‍රී ලාංකීය ප්‍රජාවටත් මේ විවිධ ක්ෂේත්‍රවල විවිධ සන්නාම යටතේ ඒගොල්ලන්ට ඩිස්කවුන්ට් එකක් ගන්න ඒගොල්ලන්ගේ භාවිතයේදී අවස්ථාවක් ලබා දෙන එක. ඒක අලුත්ම දෙයක්. සාමාන්‍ය වනවගා ක්ෂේත්‍රයේ ඉන්න සමාගමක්
කරන්නවා කියලා හිතන දෙයක් නෙවෙයි ඒක. ඒතකොට ලංකාවේ තියෙන ප්‍රධාන සන්නාම රාශියක් එක්ක අපි ගිවිසුම්ගත වෙලා තියෙනවා. ඒගොල්ලන් ඒ අපේ ඇප් එක භාවිතා කරන පරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා හොඳ අවස්ථාවක් මේ ශ්‍රී ලාංකික ප්‍රජාවට. දැන් විශේෂයෙන්ම දැන් මේ සදාහරිත වැවිලි සමාගම මේක ඇත්තටම මේ ගෝලීය අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමී ශ්‍රී ලාංකික සමාගම කියලා අපිට කියන්න පුළුවන් බය නැතුව. දැන් එතකොට සාමාන්‍ය කෙනෙක්ට හිතන දෙයක් තමයි අපි ඕනම ආයතනයක ආයෝජනය කරද්දී නත් සමාගමක ආයෝජනය කරද්දී නත් අපි ඒගොල්ලොන්ගේ වර්තමානයේ අතීතය ගැන හොයනා වගේම තමයි අපි බලනවා මේගොල්ලොන්ගේ අනාගතය කොහොමද, මේගොල්ලෝ ඉස්සරහට මොන වගේ වැඩ කටයුතු වලද නිරත වෙන්නේ, මේගොල්ලන්ගේ අනාගතයක් අපිට පැහැදිලිව පේන්න තියෙනවද කියලා අපි චුට්ටක් සැලකිලිමත් වෙනවා. මම කැමති හරිෂ් මහත්මයා ඒ ගැනත් දැනගන්න. දැන් ඔබ ආයතනයේ අනාගත සැලසුම් කොයි වගේද? ඔව් මම හිතන්නේ අපේ පාරිභෝගිකයන්ට සහ ශ්‍රී ලාංකිකයන්ට වැදගත්ම ප්‍රශ්නේ ඔබ ඇහුවේ. මොකද හේතුව ඕනම කෙනෙක් මේ වගේ දෙයකට මුදල් ආයෝජනය කරනකොට මම නම් හැම වෙලෙම කියන්නේ තමයි අපි මේ මහජන මුදල් වලට වග කියන්න ඕනේ. එතකොට මේක ඉතා බාර දුර කාර්යයක්. මොකද ගොඩක් වෙලාවට තියෙන්නේ මේ අපි කියන මේ සෝෂල් මීඩියා ඉලූෂන්ස් කියලා. සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ දාලා ආයෝජනය කරන්න කියලා විවිධ කතිකාවන් යනවා. නමුත් පාරිභෝගික විදියට හොයන්න ඕන කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වනවගා ක්ෂේත්‍රයේ ආයෝජනය කරනකොට මම එක ගැන කියලා අපේ අනාගතය ගැන කතා කරනවා. මොකද මේ දෙක සම්බන්ධයි. හේතුව මේ මුදල් දැම්මට පස්සේ වෙන්නේ මොකද්ද කියන එක ගැන පාරිභෝගිකය හොයන්න ඕන, පාරිභෝගිකය දැනගන්න ඕන. ඔබ අපිත් එක්ක අගාවුඩ් වගාවකට ආයෝජනය කරොත් ඇත්තටම මේ අගාවුඩ් වගාව පැල කරනවාද? රයිට්. ඔබ අපිත් එක්ක වැනිලා වලට ආයෝජනය කරොත් ඇත්තටම මේ වැනිලා වවන වත්තක් තියෙනවාද? මේවා ඉතා වැදගත් දේවල්. එතකොට මේවත් එක්ක එතන ඉහට මොකද වෙන්නේ? අපේ විශිෂ්ට අතීතය ගැන අපි කතා කරා, විශිෂ්ට වර්තමානය ගැන අපි කතා කරා. එතකොට අපේ මොකද්ද විශිෂ්ට අනාගතය? ඔබට මම කලින් කිව්වා වගේ අපේ අනාගතය සදාහරිත ජාත්‍යන්තර සමාගමක්. ඒක තමයි අනාගතය. එතකොට මේ ජාත්‍යන්තර සමාගමේ ආයෝජනය කරන පාරිභෝගිකයන්ට අපි දෙන විශ්වාසය තමයි මේ වෙනකොටත් අපේ විශ්වාසය ඔප්පු කරලා තියෙනවා අපි දෙන ප්‍රතිලාභ. ඒතර මේකට උදව් කරන්න මාර කලින් කිව්වාගේ අපේ තියෙනවා පරිණත සේවක මඩුල්ලක්. ඒ වගේම අපි හැම වෙලේම නැවුම් නිර්මාණ හොයමින් ඉන්න මොහොතක්. අපේ රිසර්ච් යුනිට් එකක් වෙනම තියෙනවා. අපේ තියෙනවා පරීක්ෂණාගාරයක් රත්මලානේ. මම හිතන ලංකාවේ එකම මේ වනවාගා ක්ෂේත්‍රයේ තියෙන පරීක්ෂණාගාරය තියෙන අපිට. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවද ආසියාවේ තියෙන විශාලම නර්සරි එක අගාවුඩ් නර්සරි එක තියෙන්නේ සදාහරිත සමාගමද. ඉංග්‍රීය ප්‍රදේශයේ ඕනම කෙනෙකුට ගිහින් බලන්න පුළුවන්. අවුරුද්දකට පැල ලක්ෂ 5ක් විතර මේකෙන් නිපදවනවා මේ අපේ අපිත් එක්ක ආයෝජනය කරන පාරිභෝගිකයන්ගේ වනවගා කටයුතු සඳහා. ඒතොර මේ ඊළඟට අපි මේකෙදී අනිවාර්යයෙන්ම පරිණත ඒ වගේම උපදේශක මණ්ඩලයකගේ සහයෝගය ගන්නවා. මේ ඔක්කොමත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. ඒතොර අපි කතා කරා අනාගතය මොකද්ද කියලා. අනාගතයේ අර ජාත්‍යන්තර සන්නාමයක් වෙනකොට මේ අගාවුඩ් නිෂ්පාදන විතරක් නෙවෙයි අපිට තියෙනවා වැනිලා. දැන් එතකොට වැනිලා ගත්තොත් ජයම්පති මහත්මයා කල් සඳහන් කළා වගේ ඇයි අපි මැඩගස්කර්ල වැනිලා වන්නේ? ලෝකේ ඔබ හොයලා බැලුවොත් ඉහළම ඉල්ලුමක් තියෙන වැනිලා නිෂ්පාදනය කරන්නේ මැඩගස්කර්. ඒ කියන්නේ ඒකට ලොකු මිලක් තියෙනවා. එතකොට මේ මිලේ ප්‍රතිලාභය නැවතවරක් ලැබෙන්නේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට. එතකොට මේ වැනිලා වගාව අගාවුඩ් වගාව දෙකේම නව නිපොයම් සොයන්න මේ වෙනකොටත් අපි විවිධ ආයතනත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. එතකොට අපේ අනාගතය ඉතාම පැහැදිලි. මොකද අපි අනාගතයේ බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාව අපිත් එක්ක විශ්වාසයෙන් යුක්තව ගනුදෙනු කරනවා. එතකොට ඒගොල්ලන්ට අපි ඒ ගනුදෙනුව සුරක්ෂිත කරන්න ඕන. ඒ ගනුදෙනුවට දෙන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභ ලබා දෙන්න ඕන. අපි දන්නවා මේ දවස්වල ගත්තොත් මේ අපි කියන අර මනි මාකට් එක මූල්‍යමය ආයෝජනයක් කරාම මේකේ තියෙන අධික මේ රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉහළ පහළ යනවා මේක. හැබැයි මේ වගේ වනවගාවකට ආයෝජනය කරාට පස්සේ ඒකේ ලැබෙන ප්‍රතිලාභ ස්ථිරයි. මොකද ඔබ වගාවක් එක ආයෝජනය කරන්නේ. ඒ රිස්ක් එක ගැන කලින් ජයපති මහත්මයා කතා කරා. ඉතින් එතකොට අනාගතය ගත්තොත් අපිට අපේ පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නේ සදාහත සමාගම විශ්වාසී ප්‍රතිලාභ දිගටම ගෙවන්න පුළුවන් මට්ටමේ ස්ථාවර ශක්තිමත් ජාත්‍යන්තරයට ව්‍යාප්ත වෙච්ච සමාගමක් බවට පත් වෙනවා. ඒක අපේ අනාගතය. මං හිතන්නේ දැන් කෙනෙක් මේ වෙලාවේදී අගාවුඩ් වෙනුවෙන් තමන් ආයෝජනය කරන්න ඕනේ කියලා හිතමින් හිටපු කෙනෙක් නම් ඒ කෙනාට අවශ්‍ය කරන සියලුම තොරතුරු මේ අඩහොරාවකට ආසන්න කාලයේදී බොහොම නිරවුල් විදිහට ලබා දුන්නා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔබට මේ වෙලාවේදී අපි දන්නවා දැන් අනාගතය ගැන අපිට විශ්වාස කරන්න බෑ. අපි හැම වෙලේම අනාගතේවත් හොඳින් ඉන්න ඕනේ කියලා හිතන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් අද දවසේදී ඔබට හැකි පමණින් ආයෝජනය කළා
අනාගතයේදී ඉතා විශාල වරප්‍රසාද ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ හරහා. ඉතින් ඒ නිසාවෙන් අපිට මේ සියලු තොරතුරු අද දවසේ බෙදා දුන්න සදාහරිත වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂ හර්ෂ අබේවික්‍රම මහත්මයාට, ඒ වගේම ජාත්‍යන්තර අලෙවිය අධ්‍යක්ෂක ජයම්පති මිරැන්ඩෝ මහත්මයාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වුණාට සුබ දවසක්. සුබ දවසක් ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.